සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩණය කපුවා දිගහැරම ශ්‍රදා රූපහානි 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වාග්ය දනජිල්ල කොල්ල ප්‍රථමින් අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අපවත් වී වදාළ අතිපූජ්‍ය කොටකොඩ ධම්මාවාස නාහිමි පාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය पूर्ण राज्य गौरव साहित्य वसिदु करे एस्ट्राजेनेका कोविड एन्नत इंडियाव अपनयनय किरीम तावकालिकवत् हितुवायि जगत मानव हिमिकम काउंसिले योजनाव तरये प्रतिक्षेप करन बव विदेश अमात्यवरयागेन पार्लिमेंतुयेदी प्रकाशयक् වසර 5කට වැඩි සේවා කාලයක් ඇති ලංගම කොන්ත්‍රාත් සේවකින් ස්ථිර කිරීමට තීරණය කෙරේ. ඉන්දියාවෙන් විකෘති වූ කොවිඩ් ප්‍රභේදයක් සොයා ගනී. අපවත්ී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කොටකොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද මේවන විට පැවැත්වෙනවා. ඒ කොළඹ නිදහස් චතුරස්‍රයේදී අපවත්ී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටකොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පැවැත්වුණා. ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර පස්වරු 1ට ගල්කිස්ස ධර්මපාල විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර පස්වරු 3ට කොළඹ නිදහස් චතුරස්‍රයට ළඟා වුණා. මෙරට සසු නඹර එකලු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දරන ලද කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය සමගින් මහා සංඝරත්නයේ එක්ව සිටි අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම අවස්ථාව සමගින් සම්බන්ධ වී සිටියා. पूर्ण राज्य गौरव सहित आदाहन पूजोत्सव पवती अतर सदहति जनतावद ये समगिन एक्व सिटिया वसर असुवटक आयु वलंदा मेरट संबुदु ससुन केत एकालोक क्रमीन उन्वहांसे सिदुकल महार्ग सेवाव निरंतरेन यहापत समाज हरवुमकट मावत किया देन्नत वुना मेरट उतुम संग परपुरेही प्रकट यतिवर्यानान वहांसे नमक्वु श्रीलंका अमरपुर महानिकाये महानायक අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්ස ඔබ වහන්සේගේ සුවිසල් ශාසන සේවාව නිරන්තර ශාසන ඒකාලෝකයට හේතු වනු ඇති. ඇස්ට්‍රසනකා කොවිඩ් මර්ධන එන්නත අපනයනය තාවකාලිකව අත්හිටුව බව ඉන්දියාව පවසනවා. කෙසේ වෙතත් මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහනේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා මෙම තීරණය දැඩි බලපෑමක් ඇති නොකරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ.
इंदीय विदेश कटेतु अमात्यांश निवेदने कले देशी अवश्यता संधा प्रमुखतावे लबा दीमे अरमुनि आश्वासने काय नत अपनायनय तावकालिक वात्थितुवीमट तीरणे कल बवयि। ए अनुव लोक सौख्य संविधानय हरहा एन्नत बेदा हरीमे कोवैक्स वैडपिलिवलट अयत् रटवल 190कट इन बलपैम मेल्लवनु एति। इंदियाव मेवन विट रटवल 76कट अपनायनय कर एति एन्नत मात्रा प्रमाणय मिलियन 60कट अधिकयि। केसे वेतत इंदिया विसिन आश्वासनिकाय नत अपनायनय तावकालिकव अत्थितुवीमट गत तीरणय मत मेरट कोविड एन्नत करन वैडसटहने देवन मात्राव लबा दीम सदहा दैडी बलपैमक एति नोवन बवयि राज्य अमात्य महाचार्य चन्न जयसुमन महता पवसन्ने। संविधान ये हवस वेनकोट अट्टलक्ष पनसायदाहक तमाई एन्नत करने लग कर लती ए अनुव अपे अते देनेट एन्नत मात्रा लक्ष हतरक तीन लंकावे एन्नत करने वेडपिलिवेल आरंभ करे जनवरी मासे 29 वेनिदा इदिरिपेल सौख्य सेवकयन्ट तमाई आरंभेदी लबादी। एतकोट देवनी मात्राव लबादिय युत्ते सति 10त 12त अतर काले ए अनुव अप्रैल 10 वेनिदायें पस्से तमाई लंकावे देवनी मात्राव लबादिय युतु वन्ने। एतकोट अपि गणन बेलीमक् करा දැනට අපේ අතේ තියෙන ලක්ෂ 4 පාවිච්චි කරලා මැයි මාසේ අන්තිම වෙනකන් දෙවෙනි මාත්‍රාව ලබා ගැනීමේ ලබා දීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒක නිසා කිසිසේත් මැයි අන්තිම වෙනකන් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වෙනකොට ඉන්දියාව සමග අප රාජතාන්ත්‍රික හැටියට මේ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. නිල නෝන හැටියට අපිට දැනුවත් කරලා තියෙනවා. තවත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට ලබා දෙන්න පියවර ගන්නවා කියලා. ඒක නිසා කිසිසේත්ම මේ වෙනකොට එන්නත් ලබාගෙන තියෙන අයට දෙවනි මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතින් 253 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 90514ක් දක්වා හිල ගියා. ඊයේ වැඩිම ආසාදිතින් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 253 දෙනා අතරට විදේශිකයින් 15 දෙනෙකුද ඇතුළත්. එමෙන් මේ යෙදිනේ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 53ක්. මීට අමතරව ඊයේ දිනේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක්, යාපනේ දිස්ත්‍රික්කයෙන් 38ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 22ක් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී තිබෙනවා. මෙලෙස මියකොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවක් සහ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පුද්ගලයෙක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 554ක් දක්වා හෙළ ගියා. මේ තත්ත්වය යම්කිසි විදියකින් පහුගිය දවස්වල අඩුවීමක් අපි දැක්ක මරණවල වගේම රෝගීන් වාර්තා වීමත් ඒ ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා ඒ අඩුවේ කියලා. ඒ සඳහා ජනතාවගේ දායකත්වයේ ඉතාමත්ම වැදගත් වෙනවා සෞඛ්‍ය අංශ වශයෙන් සිදු කරනු ලබන කාර්යයන් අමතරව. මේ අතර කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් COVID-19 වෛරස් ආසාදනය වූ නව ආසාදිතයින් 14 දෙනෙකු හමු වී තිබෙනවා. ඒ අතර පාසල් ළමුන් 9 දෙනෙකුද වන බවයි කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. ආසාදිතයින් 14 දෙනාගේ ළඟම ආශ්‍රිතයින් මේවන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේවන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2554ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දක්වන්නේ 87881ක් ලෙසයි. පදනම් විරේතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට මානව හිමිකම් කවුන්සලයේ දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජිනීවා මානව හිමිකම් කොමිසමේ 46 වෙනි සැසිවාරය ගැන නොඑක අදහස් කියන ඒවා කියන්න අයිතියක් ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙනවා. LTT සංවිධානයේ ලෝකේ දරුණුතම සංවිධානයේ බවට ප්‍රකාශ වුණා. අපේ රටේ අග්‍රාමාත්‍යතුමාව ජනාධිපතිතුමාව ඝාතනය කරා. LTT සංවිධානය. ශ්‍රී ලංකාව තුල විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවෙන් බාහිර ප්‍රදේශයට ගිහිල්ලා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මැතිතුමාව ඝාතනය කරා. මේ දරුණුතම ඝාතනයන් තමන්ගේ දේශපාලන
නායකයන් සියලු දෙනා මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ඝාතනය කරා සැබෑවේ ක්‍රූරකමේ දරුණුකමේ පරාජය ගෙනෙන්නට අපගේ උත්තරීතර හමුදාවන්ට පුළුවන් වෙච්ච නිසා අද රට නොමෙදී යලිත්වරක් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට මිනිස් අයිතිවාසිකම් දිනාගත හැකි මාවතේ ජයග්‍රහණ ලබනවා ඒ ගැන යම් යම් රටවල්වල කුඩා කුඩා කණ්ඩායම් තමන්ගේ රජයන් වලට බලපෑම් කරනවා ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන්න කියලා. නමුත් ඊට වඩා උත්තරීතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික අයිතිවාසිකම් හා පරමාර්ථ වලට කැප වෙලා කටයුතු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව දිගටම දැක්කා. අදත් දකිනවා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු ආයතන සමග කටයුතු කිරීමට දිගටම කටයුතු කරන්න ඇහැදිලි ක්‍රියා මාර්ගයක අපි ඉන්නවා. ඒ වගේම ඒ අනුව අපි ජිනීවාට ගිහිල්ලා මේ සම අනුග්‍රහ තෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගෙන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමයේ ව්‍යවස්ථාව අනුව යම් කිසි අසාධාරණයක් යම් කිසි වැරැද්දක් සිදු වෙලා තිබෙනවා නම් ඒ සියලු දෙනාට පැමිණිලි කොට විභාග කිරගත හැකි පරිදි ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරයෙක්ගෙන් සමන්විත කොමිසමක් පත්කරන ජනාධිපතිතුමා ගත් තීරණය අපි දැනුම් දීලා ආවා. Human Rights මානව අයිතිවාසිකම් කොමිසමකට කරුණු වාර්තා කරන්න හෝ කියන්න පිළිවෙල නෙමෙයි. ඒ නිසා අපි කියන්නේ කැමැති රටක අභ්‍යන්තරයේ පරිපාලනය අපි ලේකම්වරු පත්කරන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමයි සංශෝධන ඉදිරිපත් කරන්නේ ආණ්ඩුක්‍රමයට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරිපත් කරන සංශෝධන පාර්ලිමේන්තුවක් සම්මත කිරීමෙන් ඒවා ක්‍රියාත්මක කරනවා. ඒවා අභ්‍යන්තර ප්‍රශ්න රටවල් වල පදනම් රහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයේට ඇඟිලි ගැසීමට දරන උත්සාහය අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ කරන්නම වරමක් මානව හිමිකම් කොමිසමට නෑ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරය ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යෝජනාව පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එම යෝජනාවලිය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙබඳු ආකාරයෙන්ද යන්නයි මෙසවා බැලීම. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරය ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූයේ පසුගිය 23 වෙනිදායි. ඊට විපක්ෂව ඡන්ද 11ක් ලැබී තිබූ අතර පක්ෂව ලැබී තිබූ ඡන්ද සංඛ්‍යාව 22ක්. ඉන්දියාව දැතුළුව රටවල් 14ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා. ඒ අනුව එම යෝජනාවලියට අදාළ නිගමන මේවන විට නිකුත් කර තිබෙනවා. එම නිගමනවලට අනුව යුද්ධය නිම වී වසර 12කට ආසන්න කාලයක් ගත වුවද වගවීම් සහ ප්‍රතිසංවිධානය පිළිබඳ ඇති අභ්‍යන්තර ක්‍රියාකාරකම් ප්‍රතිඵල ගෙනීමට අසමත් වී ඇති අතර චූදිතින්හට දඩුවම් නොපැමිණීමේ දැඩි පිළිවෙතක් අනුගමනය කරනු ලබන අතර මෙය විඳිතින් තව තවත් අපහසුතාවයට පත් කරනු ලබන්නක් බවයි දැක්වෙන්නේ. 2019 පාස්කුවිරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් පසුව සිදු වූ හදිසි ආරක්ෂක විධි විධාන රජයේ මිලිටරිකරණය වැඩි කිරීම දක්වා විකාශනය වීම ගැන මහකොමසාරිස්වරිය අවධානයෙන් සිටින බවද එම නිගමනයන්හි දැක්වෙන අතර සිවිල් පරිපාලනයේ ප්‍රධාන තනතුරු සඳහා යුධ අපරාධවලට සම්බන්ධ පිරිස ඇතුළු ක්‍රියාකාරී හා හිටපු හමුදා නිලධාරීන් රජය විසින් පත්කර ඇති අතර සිවිල් කාර්යයන් උල්ලංඝනය කරන සමාන්තර කාර්යසාධක බලකා සහ කොමිෂන් සභා නිර්මාණය කර ඇති බවයි එහි දැක්වෙන්නේ. එමෙන්ම මෑත වසරවලදී පුළුල්ලූ ස්වාධීන මාත්‍යතුළු සිවිල් සමාජයේ නිදහස වේගයෙන් හැකිලිමින් පවතින බවට මහකොමසාරිස්වරිය අවධානයෙන් සිටින බවද අදාළ නිගමනයන්හි දැක්වෙනවා. අදාළ නිගමනවල දැක්වෙන ආකාරයට 31 යෝජනාවට සහ ඊට අදාළ ක්‍රියාමාර්ග සඳහා වූ සහයෙන් රජීවත් වීමෙන් එම යෝජනාවේ සම්පූර්ණ විෂයපතය හරහා අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට නැවත නැවතත් අපොහොසත් වීමෙන් දේශීය යාන්ත්‍රණය තුළ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට ඇති අව්‍යාජ හැකියාව බොහෝදුරට වසා දමා ඇති බවයි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීමට පියවර ගැනීමට අමතරව සමාජික රටවලට ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වයන් විසින් සිදුකරන ලද ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් විශ්ව අධිකරණ බලය ඇතුළු ඔවුන්ගේම ජාතික අධිකරණ ඉදිරියේ සක්‍රියව විමර්ශනය කිරීමට හා නඩු පැවරීමට හැකි බවත් එහි දැක්වෙනවා. මේ අතරම යෝජනාවලිය සම්බන්ධ නිර්දේශ කිහිපයක්ද මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලු දෙනාට වෙනස්කොට නොසැලකීම හා මානව හිමිකම් ආරක්ෂා කිරීම මත පදනම්ව සහ 2030 වර්ෂය තිරසාර සංවර්ධන ඥායපත්‍රයට අනුකූලව ශ්‍රී ලංකාව සඳහා සියලුම කාරණා ඇතුළත් වන බහුත්ව දැක්මක් සක්‍රියව ප්‍රවර්තනය කිරීම සිදු කළ යුතු බවයි එම නිර්දේශයන්හි දැක්වෙන්නේ. විවස්ථාමය හා විවස්ථාදායක ප්‍රතිසංස්කරණ මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් විසින් කරන ලද නිර්දේශයන් සහ මානව හිමිකම් කවුන්සලයේ යෝජනා ආමන්ත්‍රණය කිරීම සහතික කිරීමද එයට අදාළ වනවා. අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලය සහ වන්දිගෙවීමේ කාර්යාලය ඵලදායි හා ස්වාධීනව ක්‍රියාත්මක විය හැකි පරිසරයක් සහතික කිරීම කාර්යාල දෙකටම ඔවුන්ගේ රාජකාරීන් ඵලදායි ලෙස ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් හා තාක්ෂණික ක්‍රමද මෙම නිර්දේශ අතරට අයත්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේදී නව අත්අඩංගුවට ගැනීම සඳහා
අන්තර්ජාතික හොඳම භාවිතයන්ට අනුකූල වන නීති සම්පාදනය කරන තෙක් එකී අත්අඩංගුවට ගැනීම අත්හිටු වීමටද නිර්දේශ කර තිබෙනවා. මේ අතර ජිනීවා යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව පරාජය වුද මේ මොහොතේ සම්බාධක පැනවීම වීසා වළංගු කිරීම ණය ගැනීමට බාධා ඇතිවීම ඇතුළු ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා සඳහන් කළා. දැන් මේ යෝජනාව පරාජය වීමත් සමගම හෙට දිනේදී ශ්‍රී ලංකාවට මොකද වෙන්නේ? ශ්‍රී ලංකාවේ අනාගතයට මොකද වෙන්නේ? දැන් ලංකාවට මේ යෝජනාව ඉදිරිපත් කරයි මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි කාලයක් අපිට ලැබලා දෙනවා. දැන් 2022 පෙබරවාරි ඉතර වෙනකන් අපිට දෙයි ඉෂ්ට කරන්න. අපි ඒක ඉෂ්ට කරේ නැත්තම් මොකද වෙන්නේ? තවත් කාලයක් අපිට ලැබලා දෙනවා. ඒ නිසා සැනකින් ලංකාවේ රණවිරුවන්ගේ වීසා තහනම් වෙන්නේ නැහැ. ලංකාවේ රණවිරුවන්ගේ විදේශ දේපළ තහනමට ලක් වෙන්නේ නැහැ. යුද අපරාධ අධිකරණයට යන්නේ නැහැ. හැබැයි මේක දිගු ගමනක ආරම්භක ක්‍රියාවලිය. ඒක ශ්‍රී ලංකාවට නිහඬ වෙන්න බෑ. ඒ නිසා අපි කල යුත්තේ අපේ මිත්‍ර රටවල් එක්ක එක්කහුව වෙලා ඒ මිත්‍ර රටවල් සමග හදාගන්නා ජාතික මානවිකම් වැඩපිළිවෙලකින් අපි ජයග්‍රහණය කරන එක. ඒ නිසා සම්බාධක දැනට පැනවෙන්නේ නැහැ. ඒ වගේම තමයි විසිම ආකාරයක සංචාරක සීමාවක් පැනවෙන්නේ නැහැ. හැබැයි ඒ ඇයට පුළුවන් මෙන්න මේ ආකාරයේ නිර්දේශ ඉෂ්ට කරලා යන්නේ නැහැ ලංකාව. තව අවුරුද්දක් දෙකක් තුනක් තුල මානවිකම් කවුන්සිලයේ මගින් අනිත් රටවලට කියන්න පුළුවන්. ශ්‍රී ලංකාවට යන්න එපා. ශ්‍රී ලංකාවේ දැඩි ලෙස මානවිකම් උල්ලංඝනය වෙනවා. එතකොට බියක් ඇති වෙලා නැවිල්ල ඉන්න පුළුවන්. අන්න එතනට තමයි යන්නේ. ඒ නිසා මතවාදී පරාජයක් දැන් අවශ්‍යයි. මේ මතවාදී පරාජය සඳහා තානාපති කාර්යාලය කෙලින් සිටගෙන පැය 24ම වැඩ කරලා ලංකාවේ මානවිකම් දියුණු කරන හැටි අපිට පුළුවන් නැවත වතාවක් මේ යෝජනාව අතුරු යෝජනාව මගින් පරාජය කරන්න. මේ වසරේ පළමු පාසල් වාරයේ අප්‍රේල් මස 9 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර බස්නාහිර පළාතේ පාසල් ආරම්භයට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ 2021 වසරේ පළමු පාසල් වාරය අප්‍රේල් 9 වනදා අවසන් කිරීමට තීරණය කර ඇති බවයි. දෙවන පාසල් වාරය නැවත ආරම්භ වන්නේ අප්‍රේල් 19 වනදායි. මේ අතර බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළුව මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි ලබන සඳුදා ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ යම් ප්‍රදේශයක් හුදකලා කළහොත් අදාළ කාලසීමාව ඉකුත් වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලික වසා දැමීමට කටයුතු කළ යුතු බවයි. ඉගැන්වීම් කටයුතු සඳහා පාසල් සූදානම් කිරීම වෙනුවෙන් හෙට සිට 28 වනදා දක්වා දින 3ක් වෙන් කර තිබෙනවා. පාසල් ආරම්භ කළ වහාම විභාග කටයුතු සහ තරඟ සඳහා දරුවන් යොමු කිරීමට යෝග්‍ය නොවන බවටයි එහි අවධාරණය කර ඇත්තේ. පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ඔප්නැංවීමට සුදුසු ක්‍රියාකාරකම් සිදු කිරීමට මූලිකත්වය ලබා දිය යුතු බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයෙන් පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක්ද චක්‍රලේඛයේ ඇතුළත්. ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතුයි. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වනවා. සිසුන් 30ට වැඩි වශයෙන් සිටින පන්ති කණ්ඩායම් 3කට බෙදා සමාන දින සංඛ්‍යාවක් වනසේ පන්ති පැවැත්විය යුතු බවටයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. අධ්‍යන සහ අනධ්‍යන කාර්යමණ්ඩල පාසලට කැඳවීම සම්බන්ධයෙන් එම චක්‍රලේඛයට අනුව ශිෂ්‍ය ඉගෙනුම් ක්‍රියාවලිය නැවත යථා පරිදි ආරම්භ වන බැවින් ඔවුන් සියලු දෙනා සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර බස්නාහිර පළාතේ දහම් පාසල්ද ලබන මස 18 වනදා ඉරිදා ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යප්පෙරුම් මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සිටින වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියලුම සේවකයන් ස්ථිර කිරීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ක සභාවේදී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඒ බව සඳහන් කර තිබෙනවා. මේ අතර පවතින රියදුරු උපදේශක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා එළැඹෙන මේ මාසයේදී අදාළ විභාගය පවත්වා පදවා ගැනීම සිදු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. රටපුරා ඇති උපඩිපෝ බස්රථගාල ලෙස පමණක් භාවිතා කිරීමට සහ ඒවාට අදාළ පරිපාලන කටයුතු ප්‍රධාන ඩිපෝ මගින් පමණක් සිදු කිරීමටත් එමගින් රටපුරා බස්රථ ප්‍රවාහනය ක්‍රමවත් සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමටත් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. පවතින රියදුරු සහ කොන්දොස්තර පුරපාඩු සඳහා අඩු ආදායම් ලාභින් අතුරින් තෝරා ගන්නා ලද සුදුසුකම්ලත් පුද්ගලයන් හැකි ඉක්මනින් බදවා ගැනීමටද නියමිතයි.
महामार्गवल सिधुवन अनतुर अवमकर गणीम संधा अवश्य निर्देश इदिरिपत् किरीम संधा पार्लिमेंतु तेरीम कारक सभावक पत् किरीमे अवश्यतावेद मेहिदी साकच्छावट बंधुन वी तिबेनवा खनिज वैली मेट्रिक टोन असू पंदहसक अपनयने किरीमे सिधीमक पिलिमदव वहाम विमर्शने कर मसक केतुलत वार्तावक लबा दिन लेस कोप कमिटुव निर्देश कर तिबेनवा पूर्ण वशेन रजे सतु समागम लंका मिनरल सैंड लिमिटेड आयतने विसिन इल्मनाइट खनिज वैली टोन एक सदहा अमेरिकन डॉलर एक हेटपहक मिलाकेदरीपात गणुम करोकट मिलगणन लयस्तुवे तेवन तन सिटी इलुम करोट अदाल टेन्डरे लवादीम संबंधे नुय मेम विमर्शने सिधुकते ए अणु टोन एक अमेरिकन डॉलर एक हतलिस हतकट इल्मनाइट खनिज वैली मेट्रिक टोन असूपांदहासक प्रमाण मिलदी गणीम सदहा एम टेन्डरे लबादी बिनवा ඒ අනුව මේ පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාට දෙනුම් දී ඇත්තේ මෙම විකිණීමට අදාළ ටෙන්ඩරේ අමාත්‍ය මණ්ඩලය මගින් පත් කළ ටෙන්ඩර් අනු කමිටුවකින් ලබා දී ඇති බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් ලංකා මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීන් එහිදී ප්‍රකාශ කර තිබෙනවා මේ පිළිබඳව සිය අවධානය යොමු කළ කෝප් කමිටු සමාජිකයන් සඳහන් කළේ මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීන් විසින් අමාත්‍ය මණ්ඩලයේ පවා නොමග යැවීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වන බවයි. තවද මේ වන විට ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 240කට ආසන්න වන බවත් මෙහිදී හෙළි වී තිබෙනවා. 2018 සහ 2019 වර්ෂවල ලබා ඇති අලවියට සාපේක්ෂව 2020 වර්ෂයේ අලවිය අඩුවීම සම්බන්ධව මෙහිදී කමිටුවේ අවධානය යොමු වූ අතර ගබඩා කොට ඇති ඛනිජ වැලි සම්බන්ධයෙන්ද අවධානය යොමු තිබෙනවා. මෙම තොගයෙන් තවත් මෙට්‍රික් ටොන් 20000ක් සඳහා මුදල් අය කර ගැනීමට නියමිත බවද මෙහිදී අනාවරණය වී ඇති බවයි පාර්ලිමේන්තු සම්නිවේදන අංශයේ සඳහන් කළේ. ඒ අනුව මේ පිළිබඳව විමර්ශනය කොට මසක් තුල වහම වාර්තාවක් ලබා දෙන ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාට කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කර තිබෙනවා. තාක්ෂණය අතින් ලෝකයේ කෙතරම් දියුණුවත් පොත්පත් තුලින් දැනුමක් ලබා දීමේ අරමුණින් සිදු කළ ක්‍රියාවක් අපට වාර්තා වුණා. වීදි පොත්ගුල ලෙසින් නව සංකල්පයක් ඇතුළින් හඳුන්වා දීම විශේෂත්වයක්. ලෝකයේ තාක්ෂණික විපර්යාසයන්ට හැඩගැසී සිටියත් පොත්පත් ලබා දෙන දැනුම කිසි ලෙසකින්වත් ඉවත දැමිය හැකි දෙයක් නොවේ. මැගොඩ කලුගමුව මවුන්ටන් රේන්ජ් ප්‍රදේශයේදී පොත්පත්වල වටිනාකම කියා දෙන සුවිශේෂී ක්‍රියාවක් අපට දක්නට ලැබුණේ නව සංකල්පයක්ද ඒ තුළින් හඳුන්වා දෙමින්. මගේ යේලි එයාදන්ට කැනඩාවේ විශ්වවිද්‍යාලයක එයා තමයි ඒ කැනඩාව රටේ මේ වීදි පොත්ගුල් සංකල්පය දැකලා එහි හැම නගරයකම හැම මාවතකම මේ පොත්ගුල් හදලා තියෙනවා ළමයින්ට ඊළඟට ඒ රටේ වැඩිහිටි අයට බස් හෝල්ට් වල පවා හැමතැනකම වගේ මේ සංකල්පය තියෙනවා මම නිර්මාණය කළා තියෙන පොත්ගුල් ඒ විවේක අවස්ථාවේදී බස් එකක් යනකම් හරි ඒ අය පොත් කියවන එක තමයි කරන්නේ ළමයි පාසල් ඇවිල්ලා බස් එක යනකම් ඉන්න වෙලාවෙත් පොත් කියවන එක තමයි කරන්නේ ඒ නිසා අපේ දුව කල්පනා කර අපේ රටේ මේ සංකල්ප නැ ඒ නිසා ලංකාවෙත් මේ වීදි පුජ්ජුල් සංකල්ප ඇති කරන්න ඕනේ කියලා පළවෙනි වතාවට අපේ මේ මවුන්ටන් රේන්ජ් එකේ අපි තමයි මේ පුජ්ජුල ඉහිටෙවි වීදි පුජ්ජුල ලෙසින් ඉදිකර ඇති මෙම පුජ්ජුල් එදිනදා කාර්යයන් සඳහා එහා මෙහා යන බොහෝ දෙනෙකුට දැනුම ලබා ගැනීමේ මාර්ගයක් බවට පත් ව තිබුණා ගම්බද පිරිසකට පුස්තකාල හරහා පොත්පත් කියවීමට ඇති අපහසුකම් නිසා මෙය සුවිශේෂී වන බවයි මෙම සංකල්පයේ ඉදිරිපත් කළ ආර්.එම්. කුඩාබණ්ඩා මහතා සඳහන් කළේ. විශේෂයෙන් අපි දුව බලාපොරොත්තු වෙනවා ලංකාවට ආවෙන් පස්සේ ලංකාවේ ප්‍රධාන නගර හැම එකම වගේ මේ සංකල්පය ව්‍යාප්ත කරලා ග්‍රාමීය මට්ටමේ හා නාගරික මට්ටමේ ජනතාවට පහසුවෙන් පොතක් කියවල තමන්ගේ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කරගන්න සහාය ලබා දීම සඳහා අවධානය ක්‍රීඩා පුවතක් වෙත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියාවේ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. ඊයේ පැවති තරගයේදී මංගල ටෙස්ට් තරගයේදී ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කළ සිව්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වුණා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියාවේ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනේ නිමා වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වැඩි වාසි හිමි කර දෙමින්. තරගයේ පළමුවෙන්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 169ක් ලබා ගත් අතර ඊට පිළිතුරු වශයෙන් බටහිර ඉන්දියාවේ කොදෙව් කණ්ඩායම ලකුණු 271ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනේදී දෙවන ඉනිම සඳහා ලකුණු 476ක් ලබා ගැනීමටයි සමත් වුණේ. එහිදී සිය මංගල ටෙස්ට් තරඟයේ ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක ලකුණු 103ක් ලබා ගැනීම විශේෂත්වයක්. ඒ අනුව ඔහු මංගල ටෙස්ට් තරඟයේදීම ශතකයක් වාර්තා කළ සිව්වන ශ්‍රී ලාංකිකයා බවට පත් වුණා. අවසන් වරට මේ දස්කම මීට පෙර වාර්තා වී ඇත්තේ මීට වසර 20කට පෙරයි. ඒ 2001 වසරේදී සිය කුළුඳුල් ටෙස්ට් තරඟයේදී ශතකයක් රැස් කරමින් තිලාන් සමරවීර මෙම දස්කම් සිදු කර තිබුණා. හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවක වන බ්‍රෙන්ඩන් කුරුප්පු මෙම දස්කම සිදු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වන අතර ඔහු 1987 වසරේදී නොදැවි ලකුණු 201ක් රැස් කළේ නව ශ්‍රීලන්ත කණ්ඩායමට එරෙහිවයි. දඟවදානේ විදේශ පුවත් වෙත කොවිඩ් වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍යංශ පවසනවා. එලෙස හඳුනාගෙන ඇති නව ප්‍රභේදයට අමතරව බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කොවිඩ් ප්‍රභේදයන්ද මේවන විට ඉන්දියාවේ ප්‍රාන්ත 18කින් වාර්තා වී ඇති බවයි ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සඳහන් කර ඇත්තේ. එරට දෛනික කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව යලිත් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින අතරතුර මෙලෙස නව ප්‍රභේදයන් හඳුනාගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. නමුත් ආසාදිතයන් ඉහළ යාමට නව ප්‍රභේදයන්ගේ බලපෑමක් සිදුව ඇද්ද යන්න පිළිබඳ මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවද ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී තිබෙනවා. මේ අතර ජපාන මුහුදට උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල් දෙකක් එල්ල කළ බවට ජපානය සහ ඇමරිකාව චෝදනා කරනවා. ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති ලෙස පත්වීමෙන් පසු එවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අනුව භයානක අවියක් ලෙස සැලකෙන බැලස්ටික් මිසයිල් අත්හදා බැලීම උතුරු කොරියාවට තහනම් කර තිබෙන පසුබිමකදී මෙම අත්හදා බැලීම සිදුව ඇත්තේ. කෙසේ වෙතත් දකුණු කොරියාව සහ ජපානය විසින් එම මිසයිල අත්හදා බැලීම් විවේචනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට මාර්තු 26 වෙනිදා මෙරට පළමු ජන සංගණනය පවත්වා ඇත්තේ 1971 වසරේ මාර්තු මාස 26 වන දිනයි. ලෝපුරා ජනතාව අපස්මාර රෝගය පිළිබඳව දැනුවත් කරන ලෝක දම් පැහැදිනයේදී ඇත්තේ සෑම වසරකම මාර්තු මාස 26 වන දිනටයි. ලොව 15 වූ අග්‍රගණ්‍ය සංගීතඥයෙකු වන බීතෝවන් මියගොස් ඇත්තේ 1826 වසරේ මාර්තු මාස හෙට වැනි දිනකයි. එත් සමගින් ශ්‍රද්ධා රූපහාණී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමියමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝබුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.